යිබෝවන් මෙන්න දැන් ලැබුණු තවත් උනුසුම්පුවතාක්. දැනට මුළු දිවයිනටම පණවා ඇති සංචරණසීම අද දිනේ ලිහිල් කිරීමක් සිදුනොවන බව රජය ප්‍රකාශ කලාා. ජුනිමස හත්වනදා දක්වා මුළු දිවයිනටම සංචරණසීම පනවා තිබූ අතර, රජය මීට පෙර ප්‍රකාශ කළේ, අද සහ ලබන මස හතර වනදා පෑදාහනාමේක කාලයක් සඳහා එම සංචරණ සීම ලිහිල් කරන බවයි. කෙසේවෙත් අත් පසුග විසි පස් වනදා සංචරන සීමල් ලිහිල් කළ අවස්ථාවේදී ජනතාවගේ හැසිරීම සම්බන්දධයෙන් කරනු ලබූ අධ්‍යනයෙන් පසු අද සහ ජනිමස හතරදක්වා සංචරනසීමල් ලිහිල්නොකිරීමට රාජය පසුවතීරණය කලාා. කෙසේවත් අත් අධ්‍යවශ්‍ය බාන්්ඩවර්ග මෙලදී ගැනීම සඳහා ජංගමරතහරහා නිවෙස්වතර ගෙන ඒේ වැඩ පිළිවෙලාක් මේ වනවිටත් ආරම්භ කරතිබෙනවා. ඒ සඳහා ජංගම වෙලඳුන්ට බාණ්ඩ මිලදී ගැනීම සඳහා, ඊෙන්ම අදත් ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි රාජය කියා සිටියේ. ඒ අනුව තොගවෙලඳුන්ට සහ ජංගම වෙලඳුන්ට අවශ්‍ය එලවලු සහ බලතුරු ලබාගෙනීම සඳහා, බස් නහිරපලාත්තේ පවතින පෑලිය ගොඩ මැලිංවෙලඳ පොල පෑලිය ගොඩ මොත්ස වෙලඳපොල නාරාහයෙන් පිට, මීගොඩ වැලිසර රත්මලාන සහ බෝකුන්දර ආර්ථික ම අධ්‍යස්ථාන වි්‍යෘර්ත වනු ඇති. මීට අමතරව කැප්පෙිපොල ඇඹිලිපිටිය, නුවර එලිය තඹබුත්තේ ගම දඹුල්ල සහ බණ්ඩාරවෙල විශේෂ තොගවලෙන මධ්‍යස්ථානද අදත් විවෘතව පවතිනවා. පොලිසිය සඳාන් කළේ බලපත්‍ර ලබාගත් තොගවෙලඳුන්ට සහ ජංගම වෙළඳන්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ. අදත් බාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පවතින බවයි. එසේම ජංගම වෙළඳ සැල්වලින් බණ්ඩ මලදී ගැනීමේදී ජනතාව සමහෝ වශයෙන් ඒකරාශීවීම් සිදුනො කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා. ඒ අනුව එලෙස සමහ වශයෙන් ජංගම වෙළඳසැල් අවට පුද්ගලයන් ඒකරාශිී වූ හෝත් නිරෝධාන නීතිරීත්ති කඩ කිරීමේ චෝදනාමත ඔවුන් අත්තඩංගුවට ගන්නා බවයි. ොලිස් මාධ්‍ය ්‍රශක නියෝජ්‍ය පොලිස්පති ආජිත්‍රහණමතා ප්‍රකාශ කළේ. මේ අතර නිරෝධාන නීතිරීති කඩකළ තවත් පුද්ගලයන් හත්සය පනස් පස් දෙනෙක් ඊයේ අත්තරංගුවටගෙන තිබෙනවා. උණුසම්පුවත් ලදසනින් දැන ගැනීමට අපේපුුවත් YouTubeබ චැනල්ල එක ඔබ දැනටමත් සබස්ක්‍රයිබ් කළ නැත්නම් ැන්ම සබස්ක්‍රයිබ් කරන්න.